මේ ග මත ප්‍රකාශය කරන්න ෑ මේ විේසක් කියයනේ නමුත් ට විේසඥය වයිද්‍යවරු එක කියලා දේන. මේරට මෙම බියෘර්ත කරන යනක වදදිකල දැන් ගුරු ර්ණය වෙලාවේ රජේ සයකු සසිරු දෙනම වැඩට කැදවගේ සඳුද මේක කිසිේ කල ුතුද නොව බ විේසක්යෝ කිය න ම මතන මේ ම කන දන්න නක්ේ න අපි ශේසක්නට ගර කල යතුයි. මෝඩ කංවලට සීීමමාාවක්තියන දැන්ගේ සීමම ඉක්මවාගහි ලයිවර මලකන් ගොඩගහෙන. රට මිී කනත්තක් වෙලා යනවා. මේ සිදුවමින් තියෙන ගාතන. නිසාත් දැන්වත් විසේසක් නට කන්දම. විශේෂයේ මර ඇමරිකකා එක්ස ජනපද දන් අර මහාචාර තුමෙක් ඒව ොක ල හහාචර මි පිරි හම රගම් පොඩ හත්ම ඒොල ංකයා ද්‍යාවත් එක්ක කටයුතු කරනයි ගොල්ලන්ගේ දීපපු අනතුර ග ඒගේම ලංකාවේ ඔය දස පාලන වශයෙන් හිත නැති වද්‍යවරු ඉන්න. ඒ වාදන මත පාශ නකම අපේ විේසක් වද්‍යවරන්ගේ සංගම. ඒ කිය උපෙශමට කරුණාග ලෙගල්ලට මේක විසි ගන්න දීලා ඉවත්වවෙ එක තමයි අප පිල්ලන්නේ මේ විකාර කාරසාධන බලලාකාගේ ලටන විකාර සාධන බලකා විසුරවා ඇරලා විශේෂක් නට මේ බාරදජ මේවා ඉටන් ඇත්තටම ඊළඟ මැතිවරනට යන්න කලින්ම මේ වගේ අය ගැන තීරණයක් ගණ්ඩෝන්. එන්නත් කරනය ගැන අපිකිව්වේ දෙදශ විස්සේ. දැන්තම එන්නත් කරනේ මතක් කලලා තියන වරුද්දට පස්සේ. මුළු රටම මේ භානකමට ගිලගත්තට පස්සේ. ඒ නිසා එන්නත් කරනේ වැලැක්වීමේ වගකීමත්. ආණ්ඩුවට යනෝ. පැහැදිලිුම්. අද මන්දැක්කා සෞඛ්‍ය රාජ්‍යමතිතුමාහෙම එන්නත් කරනය ගැන කියන. එතුමල තමයි පැනි අරංගී. අපි දක්කා අවසද සංස්ථාව සහපතිතුමා විශේසය වෛද්‍යවරයා දැන් කියනවා එන්නත් කරන ගැන රෝගෙන් ගැලවීමගෙන. ඇයි එතුමල මේවා ගෙන්නුව ඇත්තේ වස සංස්ථාවයි. රාහසිකත අවෂධයක්ත් තියෙනකූවා ඒ අවසද ගෙනවද මොකක්දේක ප අපිස්්‍රහධ එලි කරන රහසිගත අවෂදය ගෙනල්ල කරපු මුල්ල වංචාගැෙන. හරි මේ මේවා ඔක්කොම තමන්ගේ ඔලුවෙති පිච්චා මනෝ විකාරවලට අනුව කරන්න ගිහිල තමයි රට මේ තත්වට පත් වනේ ඉතින් දෙව නෙවෙයි ප්‍රශ්නයෙන් බේරගන්න පුළුවන් අප පිටමයි. ිම මේෙන් ගැලවමු අපි ජනතාවෙන් ඉල්ලනවා යගේ මේ කාලකන්නේ දේශපාලකයන්ගෙන් ගැලවෙමු මේ ආණඩුව එඉන්න මේ කාලකනි දේශාලෙන් අපි ගැවම කියන එකත් අපි නතාවගෙන් කෙන එක නැතවතක් කියන්න අනේ ය එනම් මේ වගේ මෝඩ හැත්තකට මේ මාධ්‍ය විද්‍යාවලට රැවටිලා චන්දදීලා අපි හැමෝම එකතු වෙලා මිනි කනත්තර දක්කන විදිහ වැඩනම් කරන්න එපා. කාද සාද බලගේ. මෙමයි කාය සාධන බලකාවල් පළමුුවම නි්‍යානුකූල වෙන්ඩුන්. ඒ නි්‍යානුකූල නොවෙන තත්වයන්තුලේ ගන්න පියවරත් නිර්ත්‍යානුකූල නෙවෙයි. එක දෙක විනය කියන එක කොහොම ධර්ථ දැක් වෙන්න කිය එක තිීරණය වෙන්නේ මේ ඒ විද්‍යානුකූල පදනමක් මතේ විනේ ක්‍රියාත්මක වෙනු ධාරණය කඇට එන්නත් කරනය හමුදාව මැනවින් කරනවා කිය එක. මනි සුංග දෙන ප්‍රසාදය පල කරන. හැබැයි දසදහස් ගනන් එක තැනකට එක්රැස් කරලා. තව මාසගානකින් එන ප්‍රතිශක්ති කරණයක් වෙනුවෙන් කරනය ක්‍රියාවලිය ඒ විනය පලක්නෑ. ඒක ස්ථාන ගණනාවග කලානන් තයි. ඒක විද්‍යානකූල වෙන්. එනිසා විද්‍යානුකූල පදනමක් මත විනේ ක්‍රියාමක න විර ප්‍රතිපල ලැබ මෙමනත්තම ප්‍රතිඵල් ලැබෙනනේ ඇ විනි අනු ්‍රියාමකුණ න්ද රට ගොඩවෙලා තිෙන ප රට දවසෙන් දවසම වසංගතය නිසා මේ. ඒ මිනක ලට අපි එදා දෙදස් විසිය එකේ මැයි විසියෙක්වනිද ස්වාධීන ෘතිය වේදින් කහුවෙලා අපි කෝවිත් මර්දනයට වැ පිව ල කදඳරන්න දන්න . Hey, my, ටතුු සිියයක ඇකරු වැඩ පිළිවලේ කොහොමද මේටයුත්ත කරන්නේ කියන අපි පෙන්නල දුන්න. විශේෂයෙන්ම අපි මේ අර නිවෙස්වල මේ රෝගීන් කළනා කරයරන ආකාරය පිබඳ. එන්න හෝම් බේස් මනෙජ්බන්් කිය එක පිබඳ සංකල්පය අපි එදාම් මැයි විසියක අඳුම්ල දුන්න මේ ඉස්පිරිතාල වල ධාරිතාව පිළිබඳ ප්‍රශ්නය දකල්. සිදුවෙන් ඕන මෙචරයි රටේ ඉන්න ඉහළම ගනේ ස්වාදීන දේශපානය එෙහි යනිව ස්වාදීන වෛද්‍ය විසේසකඥ කණ්ඩායමකට මේකෙන් ගැලවීම සඳහා මාර්ගෝපදේශදීම බාර දෙන්න ඕනි. අනිකුත් සෞඛ්‍ය සේවකයෝ ඒ අනුව හැසිරෙන් ඕෝනි. අනිකුත් සේවාවන්, රෝහල් වලට රෝහල්ුවට අවශ්‍ය අංගෝපාංග නිර්මාණය කරගැනීම, ඒවගේම රෝගීන් අඳුනාගැනීම, ඒවගේ මේ නිරෝධයනීති ක්‍රියාත්මක කිරීම මහපාරේදි. ඇනිදවලට ආරක්ෂකන්සවල්ට සහයෝග දෙන්න පුළුවන්. ඒගේ ලොකුම විහිළුව තමයි මේ ආර්ථික කාර්යසාධන බලකාය කියල පත් කලතියන විකාරසාධන බලකායි. අද රට සාගතයකට යන්නේ හද රටේ මිනිස්සන්ට බොන්න කිරිපිටිනෑ කන්න හාල්නෑ. ඒවගේම ගෑස්නෑ තවි කදවකින් මගේවා ගල්මුරුණනෑ විදුලියනෑ ඉන් මේ විකාරසාදන බලලාකාවලල් හැදුවයි කිය පශ්නෝට විසදුන්න සමමාජ පිපිරීම කබි සපිීන්නේ. එනිසා අපි මයි විසියක බාරධීපුූ ඒ වැඩපිරිිවල කරුණාගල්ලා. ත් කරන්න එක එක්ෙනට එකඒක විශේෂඥතාවයන්ති නව ඒයට ඒ විශේසත්ඥතාවයන් වොලට වැඩ කරන්න නිදහස ලබා දෙන්න මේක උගත් රටක් මෝඩ රැලකට තීන්දු ගැනීම දැන් නවත්ව යුතුයි මේ අපිගැ හරිට තුොරතුර දන්න හැබැයි ඇත්තටම රටේ තෙල්මිල වැඩිගලා නං අපිට පේනවා. දැන් ගැස් මිල වැඩි කරන්න පිටි පස්සේ අර පුද්ලි කාආතනයේ වැට්ටවීම පිබඳ චේතානවිතතා අරුණක් තිිච්චව. එකැන ලා සමාගම ලාබ සමාගම වැට්ටවීම ප්‍රතිපල්ල තව ටික දවසකින් දැ ගන්න ලැබේ ඒගැ නොෙක් තොරතුරු වාර්ථතා වවා අපිටෝප් කමිටුවත් යම් යම්දේවල් වාර්තා වුණා ඒක අනාගතයේ දැක බලාගන්න පුළුවන් මේ රටේ ජනතාවට කෝමද මේ ලා එක වැට්ටුවේ ඇයි කියනෙ එක. මොකද යම් කිසි පාඩුවක් සිද්ධ වේගෙන යනවන විදිලි මේ ගෑස්මිල වැඩිකල කරන්න කරේ නැතුව ඒ ආතනයට පාඩුවෙන් නරල ආයතනය වැට්ටවීමේ අරමුණ මේ මහජනතාව වෙනුවෙන් ගත්ත කාරුණික පියවරද්ද නැත්තන් ගෑස්ේ ඒ අධකාරය තමන් අතර ගන්න කරපු වැඩත්ද මේ ආන්ඩුවේ ජාාවරංකාරෝක කියෙක ඉදිරිිය දෙලි රවඕ මේම යෝජනාව කාවනි දැන් ඇත්තටම ජාතික රක්ෂණ සංස්ථාව හර තමයි ලිට්‍රගෑස් කරන්න. තොකොට නයබරිින් පිරිච්ච ලා එක ලිට්‍රෝ එකට අරගෙන ලා එකේ ණය ගෙවන ක්‍රමයට අපි විරුද්ධ. ඒ වෙනුවට ලා සමාගම ඉදිරියට ගෙනයාම් සඳවෙච්ච වැඩපිරිිවල්ලක් රජය ඉදිරිපත් කළ යුතු තිබුණ එක පොඩි පහ ව්‍යාපාරයක් නෙවෙේ. මතක තියාගන්න වනේ මෙවැනි ලොකු ව්‍යාපාරයක් කඩා වැටුණු හම රට ඒක රටේ අනිකුත් ව්‍යාරවට බලපාන දැන් සෙලා බංකෝ කඩාවැටුනම් බැංකුපදී බලපාන දදා සසේදී ඒවාගේම EඒPA ඉදිරි සිහ කඩාවැටුනම් ඒ රටේ මුූල ශේෂත්‍රයට බලපාන දෙකම බේරගත්තේ ලංකා බැන්කුයි. එතකොට දැන් අද මේ ලා්‍යපාරය බංකොලොත් වන සේක පාරට ර කරට අකුත් ව්‍යාරට පබද පාන අප රටේ ව්‍යාරික විශවාසය බින වටනවා. එනිසා ඒ ඒක බේරාගැනීම මැදිිහත්වීමක් කළ යුතුයි. මකද අමෙරිකා එක්ෂ ජනපදේ සම්පූර්ණ ආර්ථික බිඳවැට ආරම් වන ලේම ්‍රද කියන කොම්පනිය ඩ වැටිලා එක කොපන හැම ඒ ඇ ච් විවාස මරිකා ආර්ථික ු වත් වේ වත් ව ද සතේ. ලා සමාගම කියන්නේ පොඩි පහය එකක් නෙවයි බිලියන ගානක ක්‍රියාවලිය. එනිසා ඒ කඩෙකු අනිතක ලා අයිතිකාර මහත්තවය මේ රජේ බොහම ළඟ දේශපාලන හිතවතෙක්. ඒේ එනිසා මේක ගැන දැන් අනාවක කියන්න ැ අපිතාව දන්නවා. නමුත් සාක්කිසාක එනකං අපි නිහටව ඉන්නවා. අනාගතය ඔප්පු මොකක්ද අරමුණ ජනතාවට ගෑස් අඩුමිලට දෙන්න දක් ඔපු කරුණාවද නැත්තම් මේ ගෑස් සමාගම වට්ටලා. මේක ජවාරංකාර පන්තිය කරගන්නග පුත්සාහඇ ගෙන නගත උපපු.